මේ අපූරු කතාව අපට වාර්තා වුණේ අම්බලන්ගොඩ ප්‍රදේශයේදී අවශ්‍යතාවට ඇතුළට ගිය විගසම බුදුම්මෝ යයි මරලතෝනිදී කාන්තාවන් ආපසු දිවහින අපූරු වැසිකිලි පද්ධතියක් පිළිබඳව අපූරු කතාවක් අපට මෙලෙස අම්බලන්ගොඩින් අසන්නට ලැබෙනවා අසන්නට ලැබුණු පරිදි සිද්ධිය මෙසේය අම්බලන්ගොඩ බස් පොළෙහි උඩුමහලේ එක්කන්තයක ඇති වැසිකිලි පද්ධතියයි නැත හොත් දැනට මේ බස් පොළේ සක්‍රීය තත්ත්වයේ ඇති එකම වැසිකිලි පද්ධතියයි එය ගැහණු පිරිමි වශයෙන් බෙදා වෙන් කර තිබේ එය බෙදා ඇත්තේ කෙටි තාප්පයකිනි දෙපැත්තේ අය නොපෙනෙනසේ පැඳුණු කෙටි තාප්පයකි අම්බලන්ගොඩ හා එයවට දින 1000ක් දිනකට අම්බලන්ගොඩ බස් පොළට එති ඒ අතර කාන්තාවෝද එති ඒ සෑම දිනකටම හදිසි අවශ්‍යතාවයකට යාමට ඇත්තේ බස් පොළේ උඩුමහලේ වැසිකිලි පද්ධතියටය යම් හේකින් වරදිලාවත් කාන්තාවක තනිපංගලමේ මේ වැසිකිලි පද්ධතියේ ගැහණු පැත්තට ගොස් තොර වහගත් සැනින් බුදුම්මෝ කියමින් මරලතෝනිදී දුවගෙන එන්නීය අනේ පිරිමි වැසිකිලිය පැත්තේ බිත්තියේ නැගී කවුදෝ බලන් ඉන්නවා කියමින් හතිලමින් ඇය කියන්නේ වෙළඳසල්වල හිමිකරුවන්ටද ඇසෙන ලෙසය ඒ සමගම ක්‍රියාත්මක වන ඔවුන් ඒ පිළිබඳ සොයා බැලුවත් කාන්තා වැසිකිලියට බැලුම් හෙලන්නා මෙතෙක් අසු වී නැත මේ බැලුම් හෙලන්නා නිසා පිය වූ කාන්තාවන් මේ වන විට රසක් වාර්තා වී තිබේ බැලුම් හෙලන්නා අසුන වූවද එම වැසිකිලි පද්ධතියේ පිරිමි පැත්තේ බාග බිත්තියේ බොහෝ අත්පහරවල් හා පා පහරවල් දැක ගැනීමට හැකි වූයේ කවුරුන් හරි බාග බිත්තියට නැගී කාන්තා පැත්තේ වැසිකිලියට බැලුම් හෙලන බවට සාක්ෂි ධර්මිනි මේ බැලුම් හෙලන්නාගෙන් කාන්තා වැසිකිළිය බේරා ගැනීමට අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති කමල් වැල්ලගේ නාගරික මන්ත්‍රී වරුන් වන ආර් එම් ලසන්ත ධම්මික කොඩිකාර යන මහත්වරුන් ඉදිරිපත් වූයේ අම්බලන්ගොඩ බස් පොළේ වෙළඳසැල් හිමියන්ගේ දැඩි ඉල්ලීම මැදියේය ඒම මහත්වරුන්ගේ පෞද්ගලික වියදමින් පිරිමි වැසිකිළියේ බාග බිත්තියට නැග කාන්තා වැසිකිළිය දෙස බැලීමට නොහැකි වන අයුරින් ආවරණයක් යෙදීමට නගර සභා සේවකයන් පිරිසකට දැනුම් දීමත් සමගය ඒ අනුව හෙට අනිද්දා පියක් සැකක් නොමැතිව අම්බලන්ගොඩ බස් පොළේ උඩුමහලේ ඇති කාන්තා වැසිකිළියට කාන්තාවන්ට යාමට හැකිය